මට මොකද මේ දවස්වල දැන් මේ ආණ්ඩුව යන තත්ත්වය සම්බන්ධව මොකද කියන්න තියෙන්නේ? ආණ්ඩුවේ ඉතින් යන තත්ත්වයක් නැහැ කියන එක තමයි මට කියන්න තියෙන්නේ. මේක වෙනසක් වෙලා නැහැනේ, රට කට්ටිය අරගල කරලා ඉල්ලුවේ වෙනසක්. ඉතින් වෙනසක් නැහැ කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. හොරකම් කරන අය හොරකම් කරනවා, දූෂිත ක්‍රියා කරන අය දූෂිත ක්‍රියා කරනවා. ඒ විදිහටම ජනතාවට බරපැටවිලා තියෙනවා. ඒව කිසි එකක් වෙනස් වෙලා නැහැ. අපිට ඉතින් කියන්න තියෙන්නේ පෙට්‍රල් මිල, ගෑස් මිල සම්බන්ධයෙන් මීට වැඩිය සහනයක් මේ ආණ්ඩුවට දෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම තමයි අපි හිතන්නේ මේ ණය සම්බන්ධයෙන්, දැන් IMF එකෙන් හරි දේශීය ණය සම්බන්ධයෙන් හරි ගෙවන්න පටන් ගත්තාම මොකක්ද ඒගොල්ලෝ වැඩපිළිවෙල කියන එකයි අපි දැනගන්න කැමතියි. දැන් මේ විදුලි බල ඇමති කියනවා ලබන මේ ජනමාර්ගෙද්දි මේ ජනතාවට ලොකු සහනයක් දෙනවා කියලා. නෑ, ඉතින් අර විදුලි බල ඇමතිට පුළුවන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ෂෙඩ් 450ක් විකුණුවා වගේ දුන්නා වගේ චීනයටයි ඇමරිකාවටයි ඒකත් ඉතින් කාට හරි දීලා සහන දෙන්න පුළුවන් වෙයි. දැන් ටෙලිකොම් එක සක්සන්සාවත්තාවය විකුණනවා කියලා කියනවා. තාම එහෙම නෑ. එහෙනම් ඉතින් අපි දන්නේ පහුගිය කාලේ නම් ඕවා විකුණනවායි කිව්වහම, ඕ වගේ දෙනවායි කිව්වහම මේ ගොඩාක් අය කතා කරා. හැබැයි දැන් කතා කරන්නේ නැත්තේ මොකද දන්නේ? ඉතින් අර චීනට දීපු ෂෙඩ් 150යි ඇමරිකාවට දීපු 150යි ওই ටික ඔක්කොම වගේ විදුලි බල ඇමතිට පුළුවන් වෙයි. ඉතින් ඒක සද්දේ ඒක තමයි කියලා අපි දන්නවා. අපි විදුලි බල ඇමතිට කියන්නේ පුළුවන් නම් මීට වැඩිය අඩු කළා හරියට ඩීසල් ටික දෙන්න, නිකන් කොමිස් මුදල් ගහන්න වැඩ කටයුතු කරන්න ඉඩ අරින්නේ නැතුව කියලා. මේ අමාත්‍ය අධිකරණ අමාත්‍ය ධුරයක් දැරුවා. දැන් විජේදාස රාජපක්ෂ මැතිතුමා තමයි ඉන්නේ අධිකරණ ඇමති. දැන් මේ එනේන පනත් සම්බන්ධ මොකද කියන් තියෙන්නේ? නෑ, ඉතින් හොඳයි. ඒක මම ඒකට මම මොකක් කියන්නේ නැහැ. මොකද දන්නවද, මේවා වෙන්න ඕනේ දේවල් තමයි වෙලා තියෙන්නේ. මීට වැඩි අපි බලාපොරොත්තු වෙනවා හෙට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන දූෂණ විරෝධී පනත සම්බන්ධයෙන් එහෙම මීට වැඩිය තවත් පුළුල් විදියට කරුණු ඉදිරිපත් කළා සම්මත කරන්න මීට එකග විය යුතු කරුණු අපි මේකට කැම එකඟයි. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි ඉතින් තවත් මීට වැඩිය මං හිතන්නේ ඒ සම්බන්ධයෙන් විශේෂම කාන්තාවක් හැටියට එහෙම මට කියන්න පුළුවන්. දැන් අපි කාන්තාවන් සම්බන්ධයෙන් ගත්තොත් ඕකට එකඟ වෙලා නෑ. කාන්තාවන්ගේ ලිංගික අල්ලස් සම්බන්ධයෙන් ඒවත් ඇතුල් විය යුතුයි. ඒව ඇතුල් විය යුතුයි. සම්පූර්ණ සහය දෙනවා මේ පනතර. සහය දෙනවා පටන් ගන්න එක කොහොම හරි ලොකු දෙයක් නේ. ඔව්. ඒකෝ දැන් මේ සමගි ජනමාධ්‍යයේ ඔක්කොම ආණ්ඩු පක්ෂ එකතු වෙන්න ඕන කියලා කියන ආණ්ඩුවෙන්. මොකද? ඒක දැන් සමගි ජනමාධ්‍යයේ JVP එක ඔක්කොම එකතු වෙලා ගමනක් ගියොත් මොකද වෙන්නේ මේ? නෑ, එහෙම එකතු වෙන්න අවශ්‍ය නෑ. අපි ඔක්කොම අපි අනන්‍යතාවයේ තියෙන පක්ෂනේ. එක තැනකට පොදු අරමුණක් වෙනුවෙන් රටේ පැවැත්ම වෙනුවෙන් ඕනම කෙනෙක් එක්ක අපිට ප්‍රශ්න නැහැ එකතු වෙන්නේ. ඔබතුමාලා පක්ෂේ හිටපු නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එතුමා ගැන මොකද්ද කියන්නේ? එතුමා නෑ, ඉතින් එතුමා ගැන කියන්න තියෙන්නේ තෙච්චරේ වැඩේ තියෙන්නේ. එතුමාට පක්ෂේ හිටපු නායකයා හැටියට සහ රටේ ජනාධිපතිතුමා හැටියට එතුමාට එදා වගේම අදත් ගරු කරනවා. ඕකේ කෑලි විතරක් දාන්න එපා. හැබැයි ඒකත් කියන්න ඕනේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් ඉතින් එතුමාටත් ඉන්න වෙලා තියෙන අර ජරා වලකනේ. ඒකයි ප්‍රශ්නේ. මේ අපි දැක්ක ලක්ෂමන ක්‍රියාල මහත්තයාගේ හෙඩ්ලයින් එකක් කියලා ඊයේ රනිල් මහත්තයා හොඳ කියලා නායක. නෑ, ඉතින් ඒක තමයි මමත් කියන්නේ. ඉතින් රනිල් ලක්ෂමන ක්‍රියාල මහත්තයා කියනවා වගේම තමයි මමත් කියන්නේ. ඉතින් අපිට අමුතු එක්කෙනෙක් නෙමෙයි එයා අපේ නායකයා. මමත් එතුමා එක දේශපාලනේ පටන් ගත්තේ. මට අවුරුදු 8ක 10ක කාලේදී මම එතුමා වඳුරන්නේ. මට කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද එතුමා නායකයා. නමුත් එතුමාට ඉන්න කණ්ඩායම ගැන තමයි මේ තියෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ එතුමා හොඳයි, වටේ කට්ටිය තමයි හොඳ නැත්තේ. හොඳ නැහැ. ඉතින් රාජපක්ෂ පවුලද? රාජපක්ෂ පවුලේ එතුමා වටේ ඉන්නවද? ඒක මම දන්නෙත් නෑ. එතුමා වටේ ඉන්නේ ඔබ දන්නේ නෑනේ මම. ඒක වටේ ඉන්න කට්ටිය හොඳයි. ඇයි ඉතින් ඔය ඔය දැන් ඔය ඇමතිකම් කරන අය ඉන්නවා. සමහර අය කණ්ඩායමක් නෑ එතුමාට. අපි කියන්නේ එකයි. ඔබතුමා කියන්නේ මේ ඔබතුමා කියන්නේ මේ දැන් එතුමා ජනාධිපතිතුමා ඉන්න වටේ ඇමතිවරු ටික. ජනාධිපතිතුමා ඉන්නේ ජරා වලක කියන එක මම කියන්නේ. මේ තව ඔබතුමා දැන් ඔබතුමිය මේ සමගි ජනබලවගේ නැද්ද? සතිත් පහත් ඇති පේන්නවත් නෑ වැඩ වලින්. අපි වැඩ පෙන්න මාධ්‍ය හරහා වැඩ කරන අය නෙමෙයි. අපි සාමාන්‍යයෙන් පොළොවේ වැඩ කරන අය. අපි මාධ්‍ය හරහා වැඩ කරන අය නෙමෙයි. තාමත් ඉන්නවනේ. තාම ඉන්නවා කියන්නේ මම සමගි ජන බලවේගයේ කාන්තා සංවිධානයේ සභාපතිනි. මම අපේ පක්ෂේ නියෝජනය කරන රත්නපුර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරිය. තව මොකද්ද ඕනේ? මම කල්පනා කරන මණ්ඩලයේ ඉන්නවා, කෘත්‍ය අධිකාරි මණ්ඩලයේ ඉන්නවා. තව මොනවා සමගි ජන බලවේගයේ මම ගන්න ඕනේ? ජනාධිපතිතුමා තියාගෙන ඒ කියන්නේ පොහොට්ටුවේ මේ ලේකම්වරය කියලා ඊළඟට වෙන්නේ අපේ පොහොට්ටුවේ ජනාධිපතිවරය කියලා. ඒක ඉතින් අහගන්න ඕනේ පොහොට්ටුවේ ලේකම්ගෙන්. එයාගේ තරම් මගේ මොලේ අප්සෙට් නෑ. නෑ, ඔබතුමීගෙන් අහන්නේ ඊළඟ ජනාධිපතිවරය කියලා සමගි ජන බලවේගයේද? අනිවාර්යෙන්ම සමගි ජන බලවේගයේ කෙසේ වෙතත් මේ රටට වැඩ කරන රටට අවශ්‍ය කරන අහිංසක මිනිසුන්ගේ හදවත අවශ්‍යතාවයේ අඳුරන කෙනෙක් ඊළඟට ජනාධිපති වෙනවා. හොටුවට යන්නේ නැහැ. මොකක්? හොටුවට යන්නේ නැහැ. ඒක අහගන්න කියපුවා. නෑ, ජනාධිපති ධුරයක්. ඒක මම දන්නේ නැහැ. ඒක කියපුවා කෙනා ඒක අහගන්න.